COVID -19 පැත් සමග ශ්‍රීලංකාව ඇතුළ බොහෝරටවල ර්ථක කටයුතුවල පසුබෑමක් විදේශය විනිමයි පයමී පහලයමක් අදායම් එකතුකිරීමේ අඩුවීමක් මෙම සෞඛ හා සුබසාධන ආශ්‍රිතියදම් වැඩීමක් දක්න ලබුණු බයි රජ්‍ය මාත්‍ය ජත්නිමල් කබ්‍රල් හතා නිේදනයක් නිකුත් කරමින් පසන්නන්නේ ඒත් ශ්‍රී ංකාේදේවැනි තත්ත්යක් ඇතිවූ පසුබිමක, රජය සහ ආැංකෝ ලබාදුන් කඩිනම් හා ස්තීර ප්‍රතිපත්ති මගින් කොවි්ව්‍යපතියේ අහිතකර බලපෑම් විශල වශයෙන් අවම කරගැනීමටත්. ුගේ මයි මාසයේ මැදාගේ වනවිට ආර්ථිකේ නවසා්‍යිතත්වයක් ඇතේ අතත්වයට පත් කිරීම හැකි ව බවත්. රජ්‍යමාතවරයා නිවේධනයක් නිකුත් කරමින් පවසනවා. මැතකදි හඳුනාගත් නවොවිත් පපකරද රජ විසින් හොඳින් පාලනයරනු ලබමින් පවති බව පෙන්වාදුන් රජාතති අජත්ිවල් කගබ්‍රල් මහතා ඩිදුරටත් පවසන්නන්නේ දහස් ස්ව වසරේද රජ්‍ය මුල්ලිෙහින්ගේ පුළුල්ලුවීම මෙන්ම නයිමට්ටම් ඉහෙයාම. ර්ගකාලන අර්බදධයක් ලෙස සාමාන්‍ය කරනය නොකළ යුතු බවයි මෙමතත්වයටතේ දුෂකර ආර්ථක තීරණ ගැනීම මහජන සෞඛ්‍ය ගැටලු කඩිනමින් විසනා ගැනීමට මෙම ජනතාවට වැඩි විශාසයක් ලබාදීමට හැකිියාව ලැබුණු බව රජාමාන්තිවරයාගේ නිවේදනය සඳහන්. රජ්‍ය විවාසායන් නැවත නගසිටුවීමේ සහෞද්ගලික අංශය විසින් මෙහවුණු ලබන සංවර්ධන ව්‍යාපෘති මගින් මෙරට ආර්ථිකය දෙදහස් පහළුවට පෙර පැවති වාර්ෂික වර්ධන වේගේ වූ සයට හයදශම පහ ඉක් අයාමට ඉදිරිදී හැකියාව පවතින බද රජ්‍යාමාන්තිවරයා පෙන්වා දෙෙනවා කිසිදාකන අය පැරැහැරිීමක්ර නොමති ශ්‍රී ලංකා අයපසුගවීමේ වාර්තාව ගැන අඩම්බරවීමට අප රට යුක්ති සහ අයිතියක් ඇති බව පෙන්වාදින රාජාමාතිවරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි අභියෝගාත්මක තත්වයන්ට මීට පෙර මුහුණද ඇති ශ්‍රී ලංකාව පවතින දුෂ්කරතාවයන්ගේෙන්ද ජය ලබා රටේ ව්‍යවසායකයන්ගේ මෙන්ම ජනතාවගේ ආර්ථිකතත්වයද ඉහළනංවා යලි ප්‍රගතියක් ලබමින් පවතින බව. යනවදනෙන් රාජාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආර්ථකය වර්ධනය සම්බන්ධයෙන් ගත් කල වසගත තත්ත්වය හේතුවෙන් දෙදහස් විස්ස වසරේ මුල්භාගේ ඇතිවූ පසුබෑමෙන් පසුව ශ්‍රී ලංකාව යළිත්වරක් වර්ධනාවතකට පිවිසිමෙන් සිටින බවයි.